ආයිබෝවන් සුබම සුබ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දිනාටම අද ක්‍රිස්තු වර්ෂ 2016 වූ දෙසැම්බර් මාස 29 වන ගුරු දින උඳුවක් මාස අව අමාවක තිතිය තමයි අද දවස තුලත් පවතින්නේ ඒ වගේම අද දවසේ හිරු දාවණන් උදෑසන 6:21ට සවස හිරු බැසීම සටහන් වෙලා තිබෙනවා 6:04ට කේතුට අයත් මුල නැකත වගේම සිකුරුට අයත් පුවසල නැකත පවතින දවසක් තමයි අද අද දවසේ මරුසිටින දකුණ නිසාවෙන් ඔබ කරන කියන සියලුම සුබ කටයුතු උතුරු දිශාව බලා කරන්න මතක කරන්න එපා. අද ඉතාමත් සුවිශේෂී දවසක්. ඒ තමයි ග්‍රහලෝවේ මනමාලි සිකුරු අද උදෑසන 2:48ට සෙනසුරුට අයත් කුම්භ රාශි ගත වුණා. ඉතින් සිකුරුගේ ග්‍රහමාරුව සමග අද දවසේ තිබෙනව ග්‍රහසිත්තම ඔබේ ලග්නෙන් ලග්නයට කොයි වගේ බලපෑමක් කරයිද යන වග අපි දැන් විමසලා බලමු. මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අඟහරු අද දවසේ නම් ගමන් කරන්නේ ලග්නෙන් 11 වන අයස්ථානගතව. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත් හිමි කේතු වගේම සිකුරුත් ගමන් කරන්නේ ලග්නෙන් 11 වන අයස්ථානගතව. අද දවසේ සිකුරුගේ ග්‍රහමාරෝ සිද්ධ වුනේත් මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නෙන් 11 වන්නට වීම ඉතාම අශුභයි. ඔන්න මේෂ ලග්නයේ උපන් ඔබගේ ධනපෝයන මාර්ග නම් කීපයක් එලිපේලිවන ආකාර අද දවසේ තිබෙනව ග්‍රහසිත්තම තුල නිර්මාණය වෙලා පවතිනවා. ලග්නෙන් 6 වැනි බ්‍රහස්පතිගේ ගමන නිසාවෙන් සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව නම් වැඩිදුර අවධානය යොමු කරන්න මේෂ ලග්න හිමියන් අමතක කරන්න එපා. සෙනසුරුගේ ලග්න අෂ්ටම ඒ රාෂ්ට්‍ර කපලයක් ක්‍රියාත්මක වීම නිසාවෙන් අනතුරු විපත් ආදීන ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. උදෑසනම විසිදුරු වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු දියත් කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. දෙවන රාශිය වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. ඉතින් එකී සිකුරුගේ සම්ප්‍රාප්තිය අද උදෑසන සිද්ධ වුණේ වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නේ 10 වැන්න වූ රැකියා ස්ථානයේට. ඒ වගේම තමයි එහි අඟහරු කේන්ද්‍රගත බලයෙන් වගේම දිග් බලයෙන් යුතුව පවතිනවා කේතු සමග සංයෝග වෙලා. ඔන්න ආදාය මාර්ගවල යම් යම් අවුල් ස්වභාවයන් පසුගිය කාලය තුල වෘෂභ ලග්න හිමියන්ට තිබුණා නම් ස්ථිර ආදාය මාර්ග ඇති කරගන්න අද දවසේ තිබෙනව ග්‍රහසිත මිතාමත් වැඩගත් වෙනවා. අමතක කරන්න එපා බොහෝ විට බුද්ධියට වඩා හැඟීම් මාධ්‍ය මුල්තැන දෙන ස්වභාවයත් අද දවසේ වෘෂභ ලග්න හිමියන් කෙරෙහි ඇති කළ තිබෙන නිසාවෙන් රැකී රක්ෂා ආශ්‍රිත ප්‍රධානීන් අතර මත ගැටුම්කාරී තත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. සිකුරු මෙහි කුම්භ රාශි ගතවීම නිසාවෙන් කේතුත් එහි සංයෝගවල පැවතීම නිසාවෙන් කාන්තා පාර්ශ්වයන්ගෙන් යම් යම් අහිතකරතා සිදුවීමේ ඉඩකඩක් තිබෙන බව සිහිතබාගෙන අද දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබටත් හැකියාවක් තිබේ නම් උදෑසනම මෝරපිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කළා, මෝරපිරිත ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කළා, කහපැහැති වර්ණයෙන් සැරසිලා දවසේ කටයුතු දියත් කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. තුන්වන රාශියෝ මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ අද දවස ආරම්භ වෙන්නේ ලග්නෙන් 7 වැනි ගමන් කරමින්. ඒ වගේම තමයි ලග්නෙන් 9 වැනි වූ පුණ්‍යස්ථානගතව අඟහරු සහ කේතු සංයෝග වෙල පවතිද්දී පසුගිය කාලයේ පුරාවටම ලග්නෙන් 8 වැනි ගමන් කරනු ලැබූ යෝගකාරක සිකුරු ඔන්න 9 වැනි වූ පුණ්‍යස්ථානයට ප්‍රවේශය අද දවස තුල සිද්ධ කරනවා. මිතුන ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව ඉතාමත් වැදගත්. පෙරපින් පළ දෙන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. පොළොවෙන් ලැබෙන සම්පත්තීන් වලට ඉතාමත් යහපත්. ඔබ මැණික් ආශ්‍රිත ව්‍යාපාරයක් වගේම කෘෂිකර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාරයක යෙදෙන කෙනෙක් නම් අද දවසේ ඔබේ ලාභ ප්‍රයෝජන ඉතාමත් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමේ ශක්තිය ගෙන දෙනවා. උණ ප්‍රතිශාව වැනි භෝග වෙන රෝග පීඩාවන් වලට ලක්වීමේ ඉඩකඩ අද දවස තුල පවතින නිසාවෙන් ඒ පිළිබඳව ටිකක් අවධානය යොමු කරලා දවසේ කටයුතු දියත් කරන්න. රන්වන් පැහැ තමයි මිතුන ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සඳු ඔන්න අද දවස නම් ආරම්භ වෙන්නේ ලග්නෙන් 6 වැනි වූ රෝගස්ථානගතව ගමන් කරමින්. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි කේතු සහ සිකුරු ලග්නෙන් 8 වැනි ගමන් කරන දවසක්. විශේෂයෙන් අද දවසේ කටක ලග්න හිමියන් වැඩි පරිස්සමෙන් යුතුව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. යෝගකාකරක අඟහරුත් ලග්නෙන් 8 වැනි ගමන් කිරීම නිසාවෙන් ප්‍රසිද්ධිය කීර්තිය උදෙසා ඔබ ගනු ලබන උත්සාහයන් ඔබට අහිතකර ලෙසින් බලපෑම් ඇති කරන්න පුළුවන්. බොහෝ විට රහස් මාර්ග ආශ්‍රිත මුදල් ඉපැීමේ උත්සාහයක නිරත වීම නිසාවෙන්
නීති කරදර බාධා ආදීර ලක්වීමේ ඉඩකඩත් කටකලක් හිමියන්ට අද දවස තුල පවතිනවා. ජලාශ්‍රිත විපත් බහුල කිරීමේ ඉඩකඩ වැඩි. අවේලාවේ ස්නානය කිරීම, ගංගා ඇල දොලාශ්‍රිත ස්නානය කිරීම වලදී කටකලක් හිමියන් පරිස්සම් වෙන්න හැකියාවක් තිබේ නම් උදෑසනම ඡන්දපිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කළා, ඡන්දපිරිත ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු දියත් කරන්න. වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති රවි ලග්නයෙන් පස්වන වූ විද්‍යාස්ථානගතව ගමන් කරද්දී සෙනසුරු ලග්නයෙන් හතරවැන්නේ බලරහිතව ගමන් කරමින් තමයි අද දවස ඔබට තිළිණ කරන්නේ. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි කේතු වගේම දිනයට අධිපති නැකත හිමි සිකුරු ලග්නයෙන් හත්වැන්නේ ගමන් කරන දවසක්. අමතක කරන්න එපා යෝගකාරක අඟහරුත් ලග්නයෙන් හත්වැන්නේ ගමන් කරන්නේ. විශේෂයෙන් අද දවස තුළ සිංහ ලග්න හිමියන් වෙනදට වඩා හැඩට වැඩට අඳින්න පළඳින්න බාහිර ලංකාරයේ වෙනුවෙන් උත්සුක වන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ආගියතන අන්නයගේ ආකර්ෂණය දිනා ගන්නත් අද දවසේ තිබෙනා වූ ග්‍රහසිත්තම ඉතාමත් වැදගත් වෙනවා. විවාහදී කටයුතු ප්‍රමාද වූ පැවතිච්ච සිංහ ලග්න හිමියන්ට ඔන්නේ කටයුතු ස්ථිර කරගන්න අද දවසේ තිබෙනා වූ ග්‍රහසිත්තම ඉතාමත් වැදගත් වෙනවා. සමේ රෝග පීඩාවලන ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා සුරතල් සතුන්ගෙන් පවා ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරොත් තිබෙනව අහිතකරතාවට පහසුවෙන් මගහරව ගන්න පුළුවන් රෝස පැහැ තමයි අද දවසේ සිංහ ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බුධ ලග්නයෙන් හතරවැන්න වූ ගෘහස්ථානගතව ගමන් කරන්නේ. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි කේතු ලග්නයෙන් හයවැන්න වූ සතුරු ස්ථානගතව ගමන් කරද්දී අද දවසේ ඔබේ යෝගකාරක ග්‍රහය වන සිකුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ ලග්නයෙන් හයවැන්නට. විශේෂයෙන් කන්‍යා ලග්නයේ උපන් ඔබගේ ශරීර සෞඛ්‍යයන් පිළිබඳව තමයි අද දවස තුළ ටිකක් කල්පනාකාරී විය යුතු වන්නේ. බොහෝ විට උදෑසන කාලයේ කුසීත ගති ලක්ෂණ මතුවීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසාවෙන් කටයුතු වලට තිබෙන්නා වූ ආත්ම විශ්වාසයේ උනන්දුව උත්සාහය අවම කරවීමේ ඉඩකඩ පවතින නිසා ඔන්න කන්‍යා ලග්නයේ උපන්න ඔබ බුද්ධිමත්ව උදෑසන සිටම තමන්ගේ තිබෙන්නා වූ රාජකාරි දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව ටිකක් හිතලා බලලා දවසේ කටයුතු දියත් කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන් තැඹිලි පැහැති වර්ණය තමයි කන්‍යා ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු ලග්නයෙන් පස්වන්නට තමයි ඔන්න අද උදෑසන කාලය තුළ ප්‍රවේශ වුණේ. ඒ වගේම අනෙකුත් දිනයට අධිපති නැකත හිමි කේතුත් අඟහරු සමග සංයෝග වල ලග්නයෙන් පස්වන්නේ ගමන් කිරීම, අධ්‍යාපන කටයුතු, කතා බහ තුළින් වගේම තමගේ ශෞක්‍ය ශක්තියෙන් යුතුව කරුණු ලබන කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක කරගැනීමේ ඉඩකඩ පවතිනවා. යෝගකාරක සෙනසුරු ලග්නයෙන් දෙවැන්න වූ ධනස්ථානගතව බලරහිතව පැවතුනත් අද දවසේ තමන් නිලමෙන්නා වූ තරඟකාරී කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ අච්චර ගන්න තුලා ලග්න හිමියන්ට ඉතාමත් යහපත්. කාන්තා පාර්ශවයන්ගෙන් තමන්ට තමන්ගේ කටයුතු ඉෂ්ට සාධනය කරගන්න අවශ්‍ය කරන උදව්පකාර නොවදුවම ලැබෙන දවසක් ලෙසින් හැඳින්වීමේ ඉඩකඩ තිබෙනවා. වම් පාදාශ්‍රිත ආබාධතා සිද්ධ වෙන්න පුළුවන්. ඒ පිටිපත ටිකක් හිතලා බලලා දවසේ කටයුතු දියත් කරන්න. නිල් පැහැ තමයි අද දවසේ තුලා ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. අටවන රාශිය වූ උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අඟහරු ලග්නයෙන් හතරවැන්න වූ ගෘහස්ථානගතව තමයි ගමන් කරන්නේ. ඒ වගේම තමයි ලග්නගතව සෙනසුරු බලරහිතව පවතිද්දී දිනයට අධිපති නැකත හිමි කේතුත් අඟහරු සමග සංයෝග වල ලග්නයෙන් හතරවැන්නේ ගමන් කරනවා. සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වුණේ උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නයෙන් හතරවැන්නට. ඔන්න ගේදොර ඉඩකඩම් යාන වාහන ආශ්‍රිත දියුණු අපේක්ෂා කරනු ලබන උච්චික ලග්න හිමියන්ට අද දවසේ තිබෙනා වූ ග්‍රහසිත්තම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි හැඩට වැඩට අඳින්න පළඳින අලංකාරය පිළිබඳව සිතන පතන උච්චික ලග්න හිමියන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගන්නත් ඉතාමත් යහපත්. පසුගිය දින කීපය තුළ තමන්ට තිබුණා වූ උරුම හරුමකම් පිළිබඳ අර්බුදකාරී වටපිටාවක් තිබුණා නම් අන්නේ තත්වය නිරාකරණය කරගැනීමේ ඉඩකඩ පවා උච්චික ලග්න හිමියන්ට ඇති කරනවා. අමතක කරන්න එපා සෙනසුරුගේ ඉරාෂ්ටක තත්ත්වය අති ප්‍රබලතම කාලයේ පසු කරන බව. ආහාර දිරවීමේ දුර්වලතා, පාදාශ්‍රිත විපත් ඇතිවීමේ ඉඩකඩ තිබෙන නිසා යාන වාහන ආශ්‍රිත ගමන් බිමනේදී වගේම ආහාර පාන ආශ්‍රිතව පාලනය යුතුව ගත්තොත් අද දවස ඔබට සාර්ථක දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්.
නමෝන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයෙන් 10 වැනි රැකියාස්ථානගතව ගමන් කරද්දී ලග්නගතව බුද්ධ කේන්ද්‍රගත බලයෙන් වගේම දිග් බලයෙන් යුතුව ගමන් කරනවා. දිනයට අධිපති නැකත හිමි කේතු ලග්නයෙන් 3 වැනි වික්‍රමස්ථානගතව ගමන් කරද්දී අද දවසේ සුවිශේෂී ග්‍රහමාරුව සිද්ධ වුණේ ධනු ලග්න හිමියන්ගේ ලග්නයෙන් 3 වැන්නට. අඟහරු සමග සංයෝගවල සිකුරු පැවතීම ඉතාමත් යහපත්. විශේෂයෙන් ධනු ලග්න හිමියන්ගේ බලාපොරොත්තු සිතුම් පැතුම් සාර්ථක කරගන්න ඉතාමත් යහපත් දවසක්. ඔබ රැකී රක්ෂා ආශ්‍රිතව ඒ වගේම සමාජ සේවා කටයුතු වල ආශ්‍රිතව නිරත වෙන කෙනෙක් නම් අද දවසේ නිලතල නම්බුනාම ලැබීම් වලට ඉතාමත් යහපත් වෙනවා. උදරාගත ආබාධතා ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා ආහාර පාන ආදිය පාලනය යුතුව ගත්තොත් අද දවස ඔබට සාර්ථක දවසක් බවට පත් කරගන්න පුළුවන්. අමතක නොකර අද උදෑසනම තැඹිලි පැහැති වරණු සැරසෙන්න ධනු ලග්නයේ උපන් ඔබට සදා අමතක නොවන දවසක් බවට අද දවස පත් කරගන්න පුළුවන්. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු වන අද දවස ඔබට තිළිණ කරන්නේ ලග්නයෙන් 11 වැනි වූ සියලුම ලැබීම් පෙන්නුම් කරන අයස්ථානගතව ගමන් කරමින්. ඒ වගේම තමයි ලග්නයෙන් 2 වැනි වූ ධනස්ථානගතව අඟහරු සමග දිනයට අධිපති නැකත හිමි කේතු පවතිද්දී යෝගකාරක සිකුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේත් ලග්නයෙන් 2 වැනි වූ ධනස්ථානයට. විශේෂයෙන් මකර ලග්නයේ උපන් ඔබට කරනු ලබන කටයුතු වලට අමතරව නව ධනෝපායන මාර්ග කිහිපයක් අද දවසේ එලිපෙහෙලි වන ආකාර දක්නට පුළුවන්. හැබැයි අමතක කරන්න එපා කාන්තා පාර්ශ්වයන්ගෙන් තමන්ගේ කටයුතු වලට අනේක විදි බාධා කිරීම් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. යුග ජීවිත ආශ්‍රිතව පවා තිබෙන සතුට සැනසුම සහජීවනයේට තෙවන පාර්ශ්වයන්ගේ අහිතකර බලපෑම් ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගන්නා තරමට අද දවසේ මකර ලග්නීමයන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ විශ්වය තුළින් ළඟා කර ගැනීමේ ශක්තිය පවතිනවා. බෙල්ල ආශ්‍රිත ආබාධතාරී තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ළඟා කරගන්න රෝස පැහැ තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ලග්නෙන් 10 වැනි වූ කේන්ද්‍රස්ථානගත බලයෙන් යුතුව ගමන් කරන්නේ රැකියා ස්ථානගතව. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි කේතු ලග්නගතව ගමන් කරන්නේ අඟහරු සමග සංයෝග වෙලා. අද උදෑසන සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වුණේ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නයට. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන්ට වෙනදට වඩා ආත්මීය සතුටක් ළඟා කරගන්න යෝගකාරක සිකුරුගේ ග්‍රහමාරුව ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රේමයේ ආලය ආශ්‍රිතව තිබුණා වූ අර්බුදකාරී වටපිටාව निराකරණය කරගන්න තිබෙනා වූ ග්‍රහසිත ඉතාමත් වැදගත්. වැඩිහිටි ආදීන්ගේ ආශිර්වාද දිනා ගන්නත් සිකුරුගේ ග්‍රහමාරුව කුම්භ ලග්න හිමියන්ට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ හිතගත් සහකරුට සහකාරියට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න වගේම යහපත් ප්‍රතිචාර ළඟා කරගන්නත් අද දවසේ තිබෙනා වූ ග්‍රහසිත ඉතාමත් වැදගත්. ධනී සාශිත කැලලි සහිත තුවාල සිදුවීමේ ඉඩකඩ තිබෙන නිසා යාන වාහන ආශිත ගමනේදී බිමනේදී කුම්භ ලග්න හිමියන් ටික පරිස්සම් වෙන්න තැබිලි පැහැ තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයෙන් 7 වැනි කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරමින් තමයි අද දවස ඔබට තිළිණ කරන්නේ. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි කේතු ලග්නයෙන් 12 වැනි වූ වැය ස්ථානගතව අඟහරු සමග සංයෝග වෙලා පවතිනවා. ඒ වගේම තමයි සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නයෙන් 12 වැනි වූ වැය ස්ථානෙට. විශේෂයෙන් අද දවස තුළ වැයපස බහුල කරන ආකාර තමයි තිබෙන්නේ. නිෂ්ඵල ගමන් බිමන් නිෂ්ඵල වියපැහැදම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමා සන්තකයේ තිබෙන දේවල් අන්සතු වීම කැඩී බිඳී යාමේ ඉඩකඩ පවා පවතින නිසා මීන ලග්න හිමියන් වන උදෑසන සිටම වටිනා කියන දේවල් පරිහරණය කරද්දී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරොත් තිබෙනව අවහිරතාවයන් පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. සිකුරුගේ ග්‍රහමාරුව 12 වැනි වූ වැය ස්ථානට සිදුවීම නිසාවෙන් කාන්තා පාර්ශ්වය ආර්ශිතව යම් යම් අහිතකරතා සිදුවීමේ ඉඩකඩ තිබෙන නිසා ඔවුන් සමග ගනුදෙනු ආදිය කරද්දී නම් දෙපාරක් නෙමෙයි ඊට වඩා වැඩි වාර ගණනක් සිතා බැලීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. පපු ආශ්‍රිත උෂ්ණාධික පීඩා බහුල කිරීමේ ඉඩකඩ තිබෙනවා. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ළඟා කරගන්න හැකියාවක් තිබේ නම් උදෑසනම ජයපිරිත 820 පිරිත වරක් හෝ සජ්ජායනා කළා ජයපිරිත 820 පිරිත වරක් හෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු දියත් කරන්න වාසනාවන්ත දවසක් බවට පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මොහොන දෙන්න එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අයුරු මිෂ්ට සිද්ධ වෙන්න කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.